ආයුබෝවන් මේ සත්‍ය වීලොග්ස් එකෙන් වෙරි වෙරි නිවුස් අද මේ ඔබ හමුවටම ගොඩක් හිතලා පතලා තමයි මේ තීන්දුවක් ගත්තේ මේ YouTube එකෙන් මාගේ මිතුරු මිතුරන් ඇතුළු ලංකාවේ අපේ රටවැසී සියලු දෙනාට මොකද අපි හිතන දේවල් නෙමේ මේ වෙනතුරු සිදුවීම් ගණනක් සිද්ධ වෙලා තියෙනවා අද මම මේ කතා කරලා පළමුව මම කියන්න ඕනේ මේ YouTube එකෙන් මට ලකුණු දා ගන්නවත් subscribers ලා වැඩි කර ගන්නවත් views වැඩි කර ගන්නවත් නෙමේ මම මේ කතා කරන්නේ හදවතින්ම අවංකවම මම මේ කතා කරන්නේ අද රටේ ගොඩාක් විසඳුමක් නැති ප්‍රශ්නයකට YouTube channel වලට ඇඟිලි ගහන වැඩි ඒ වගේම සංස්කෘතිය පිළිබඳව හොයනවා වැඩි මේ කියන්නේ මේ YouTube channel වලට ඉතින් මේ ප්‍රශ්න ගන්න වෙනකොට අද අපේ ඉරස් සහෝදරයා වෙනුවෙන් වචන ස්වල්පයක් මට කතා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඇත්තම මේ වෙනතුරු ඉරස් සහෝදරයා කියන චරිතයට දුරකටින් ගොඩ මම කතා කරලා නැහැ. ඇත්තම ඌ මම මූණට මූණ හැමිලා කතා කරලවත් නැහැ. හැබැයි ඔහුගෙන් මේ වෙච්ච සිද්ධිය පිළිබඳව, ඒ කියන්නේ ඌට වෙලා තියෙන page එකේ ගැටලුවට ඒක දැඩිමීමා කරගෙන මම ලකුණු ගන්න හදනවා නෙමෙයි. ඒක තමයි මම කියන්න හදන්නේ. ඒකට ඕගොල්ලෝ හිතා ගන්න ඕන දෙයක්, විවේචන ඕන දෙයක් ගල් මුල් මල් ඕන එකට මම මුණ දෙන්න කැමතියි. හැබැයි මම මේ වුණේ පළමුව ලංකාවේ සුභචරිතයක් එක කතා කරා. මම කතා නොකර කෙලින්ම මගේ වීඩියෝ එකක් දැම්මා ඒතුමහරා ප්‍රසිද්ධ ජ්‍යොතිර්විද්‍යා ඉන්දික තොරතුරට මාත්‍යහරා. නමුත් අද මම මේ දෙවුණුව මම මේ කරන්න හදන්නේ මාධ්‍ය ඡාපා බණ්ඩාර කියන මහත්මයා යන් චෝදනා පරණ එකක් ඉරාජ් සහෝදරයාගේ විවේචන ලක්‍රමින් පරණ තැටියක් වාදනය කළ දිනවා. හැබැයි මම ඡාපා බණ්ඩාර මහත්මයාට කෝල් කරලා මම වීඩියෝ එක දැම්මට පස්සේ ඔය එතුමටත් අසාධාරණයක් වෙනවා. එතුමටත් කතා ගන්න මම කතා කරලා බලනවා මේක වෙනුවෙන් කතා ගන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් එදාට මම ਉਹ එක ඒ වීඩියෝ එක කරනවා. හැබැයි මේ තිර ගැටලුව මේ ආකාරයට විසඳ ගන්න බැහැ මේ පාලක පක්ෂේ කවුරු වුණා. මොකද 71 එහෙම වුණා. 88ත් එහෙම වුණා. මොකද මේ 88 71 ප්‍රශ්නත් මේ ආකාරව තමයි. මාධ්‍ය මුලින් ආවා, ඊට පස්සේ ශිෂ්‍යයන් ළඟට ආවා, ඊට පස්සේ ජනතාවට ආවා, කංකරුවන් ගාවට ආවා. මේක එක එක විවිධාකාර රාක්ෂ මූණින් එන්නේ. මේ සාමාන්‍ය ඉරස් සහෝදරයා කියන්නේ සාමාන්‍ය චරිතයක් නෙමෙයි. සාමාන්‍ය අපි බැලුවහම ඔහුගෙන් දේශපාලනයට හානියක් එනවද, රටට හානියක් එනවද, එහෙම නැත්නම් සංස්කෘතියට හානියක් එනවද කියන එක අපි හොයලා බලන විදිහ වෙන කතාවක්. ඒක සාකච්ඡා මාර්ගෙන්, එහෙම නැත්නම් වෙනත් මාර්ග වලින් ඒක ඒගොල්ලන්ට විසඳ ගන්න තිබ්බා. හැබැයි මේ එකපාරටම මේ අරුමුණ මම දන්නේ ඉරස් සහෝදරයාගේ මේ ගියේ අකුණකට ලයික් දෙන්නද, අරක ඇත්තටම මූණ ඒ මම අරුමුණ නම් දන්නේ නැහැ. නම් මොන අරුමුණක හිටියත් YouTube සහෝදරවරු, Facebook සහෝදරවරු එකතු වූ අවස්ථාවක්. අඩුම ගානේ සංගමය පිටෝල සමීතියකින් හරහා අපිට පුළුවන් මේ වගේ දේවල් කන්ට්‍රෝල් කරගන්න. මම ඒකත් යෝජනා කරන ගමින් වැඩි වේලාවක් ගන්නෙ නැහැ. අපේ ප්‍රවීණ ජෝතිරි ඉන්දික තුරත් මාත්තගේ මම අහන්න කැමතියි මේ අපිට මේ ප්‍රශ්නේදී. ඡාපා බණ්ඩාර මහත්තයා දාලා තිනවා ඉන්දික මහත්තයා මේ වීඩියෝ එක. ඉතින් මම ඔබට වඩ අයිබෝන් කිමින් මම පැහැදිලි කරගන්න කැමතියි ඒ පිළිබඳ කොහොමද ඔබතුමා අයිබෝවන් සුසන්ත මහත්තයා විශේෂයෙන්ම ඔබේ channel එකේ ස්තුතිවන්ත වෙනවා. කලින් අපි දින දෙක විතර කලින් මේ ඉරාජ්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරා. දැන් විශේෂයෙන්ම කුමාර ඡාපා බණ්ඩාර ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට පෙනී ඉන්න පුද්ගලෙක් ක්‍රියාකාරී හැටියට පෙනී ඉන්න කියලා මම කියන්නේ මගේ විශ්වාසය තමයි ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිකයෝ කියලා කට්ටියක් නැහැ. ඔව්. මේ දේශපාලන අනාගතයේ අර හරිචන්ද්‍ර විජේතුංග මහත්තයාගේ මහා සිංහල ශබ්දකෝෂයේ නැවත සංශෝධනය වෙනවා නම් සංශෝධිත නාමුද්‍රණයක් කරනවා නම් ඒකේ ක්‍රියාකාරී කොයි දේශපාලන ක්‍රියාකාරිකයා කියන වචනේ යොදන්න ඕනේ තක්කඩියා සල්ලාලයා කුපාඩියා මදාවියා කියන වචන වලට පරියාය පදයක් සමාන පදයක් කියන. ඒ නිසා ක්‍රියාකාරික හැටියට කවුරු හරි ඉන්නවා නම් කියනවා නම් තමන් ක්‍රියාකාරී කියන හඳුන ගන්නවා නම් උන් සියලු දෙනාම ඇත්තම තක්කඩි ඉතාලම කාලකණි හාල්පාරු ටික. ඉතින් ඒක තමයි අංක එක. දැන් කුමාර ඡාපා බණ්ඩාර කියන මේ ක්‍රියාකාරිකයෙක් ලෙස පෙනී සිටින තක්කඩියට මේ වෙනකොට බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්. ලංකායි නිවුස් අපි දන්නවා වීඩියෝ දෙකක් නිකුත් කරා. පළවෙනි වීඩියෝ එක අපි ග්‍රොසිප් එකක් ඕපදූපයක් කියලා හිතුවත් ඒ දෙවෙනි වීඩියෝ එකේදී අදාළ තරුණිය ඉතාම විශිෂ්ට විදියට ඡාපා ගැන විග්‍රහයක් කරනවා. ඒ විග්‍රහයේදී ඇත්තටම අපිට කට උත්තර නැහැ. ඒ කියන්නේ ඡාපා ගහන ඩබල් ගේම් එක ඡාපා රස්සාවක් නොකර ක්‍රියාකාරිකයෙක් හැටියට තමන්ගේ
තමන් විප්ලවයක් කරන බව කියමින් ඒ තමන්ගේ ක්‍රියාකාරීකත්වයේ ගණිකා වෘත්තිය දොමින් ඒක විකුණමින් කොහොමද පිටට ගෑනුන්ගෙන් සල්ලි ගන්න කියලා ඒ හෙලි කරනවා චාපා මේ වෙනකන් ඒක ප්‍රතික්ෂේප කරලත් නැහැ. කොටිම්ම දැන් මේ වෙනකොට කලින් වීඩියෝ එකට නම් චාපා වීඩියෝ එකක් නොදී අර මම කලින් පාවිච්චි කරපු වචනේ හොරිකඩ කුක් එක කේන්ද්‍රී ගානාවේ පෝස්ට් එකක් හරි දැම්ම මේ පාර මම දන්නේ පෝස්ට් එකක්වත් දාන්න පුළුවන් තත්ත්වයක් තියනවාද කියලා. ඉතින් මේ වෙලාවේ චාපා ඉරාජ්ගේ පේජ් එක බ්ලොක් කිරීමත් එක්ක ඇති වෙන තත්ත්වය දඩමීමා කරගෙන අර තමන්ට එල්ල වෙන තමන් අර ක්‍රියාකාරිකයෙක් හැටියට දාගෙන හිටපු වෙස් මූණ ගැලවීම නිසා චාපපත්ච අපහසුතාවය මේ සමනය කරගන්න අවුරුදු දෙකකට කලින් net fm නාලිකාවේ කරපු වැඩසටහනක් නැවත මුදා හැරලා තියෙනවා. ඒක ඉතාම කැත වැඩක්. අපි සොඳ මහත්තයා දැන් මම සූදානම් වෙනවා ඔබ මේ කරන වැඩසටහන ඇතුලේ ඒ ඒ ඒ වැඩසටහනේ චාපා ඇත්තටම කරේ තාම පට්ටපල් බොරු ටිකක් ගොම් කතා ටිකක් වැඩකට නැති කතා ටිකක් කියන එක. ඒ විශේෂයෙන් කියන්නුනේ ඒ net fm නාලිකාවේ බ්‍රහස්පතින්දා රාත්‍රී 7:30 වැඩසටහන් කීපයක් චාපාට දීලා තිබුණා. හැබැයි net එකේ පරණ ගොනා වික්කා. ඒ කියන්නේ චාපාගේ මුස්පේතු කාලකණි ගොම් වැඩසටහනෙන් මේ රටට හෝ සමාජයට හෝ යහපතක් නොවන බව තේරුම් ගත්ත net fm නාලිකාව අද වෙනකොට ඒ බෙල්ට් එකේ ඊට වඩා ඉතාම වැදගත් හරවත් අර සතුට unlimited කියන ප්‍රියනාජ් ජයසූරිය කියන කළමනාකරණ උපදේශකවරයා ඉදිරිපත් කරන ඉතාම ධනාත්මක වැඩසටහනක් ප්‍රචාරය වෙනවා. නිසා ඒ චාපට ඒ බෙල්ට් එක දීලා net එක කරපු ගොම්කම net එක නිවැරදි කරලා තියෙනවා අවුරුදු දෙකකට කලින්. සයි net එක නිවැරදි කරන්න කලින් net එක කරපු එක ගොම්කමක් තමයි ඔය. ඒ කියන්නේ ඇත්තටම net නාලිකාවක කියන්න ඕනේ නෑ. නමුත් net නාලිකාවේ මේ බලධාරීන් ඒ චාපගෙන ආපු මුස්පේන්තු වැඩසටහන ගොම් වැඩසටහන බව තේරුම් ගන්න එක නතර කරපු එක ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. නතර කළා ඊට වඩා ඉතා සාධනීය වැඩසටහන දීපු එක. දැන් මේ වැඩසටහනේ ඔහු මේ ඔය දාලා තියෙන වැඩසටහන ඔහු ඉරාජ්ව ඉලක්ක කරන්නේ. දැන් ඇත්තටම ඔහු ඒකෙදි කියන්නේ ඉරාජ් කරන්නේ ගරිල්ලා මාකටි. මම ඒ වැඩසටහනේ කොටස් දිගට උපුරා දක්වන්නේ නැහැ. මම මගේ වචන වලින් මම දක්වන්නම් චාපා ඒ වැඩසටහනේදී ඉරාජ්ගේ ගීත ගැන කතා කරනවා. ඒ වගේම අර දීපාල් සිල් වගේ මේ ගීතයක් ගැන වගේම තවත් දේශාභිමානී කියන ගීත ටිකක් ගැන කතා කරමින් ඔහු ඔහුගේ අපිට නොතේරෙන උඩක් නොතේරෙන අර සුපුරුදු වචන හරඹේ කරන මොකද චාපාගේ වැඩසටහන වල අවසානයේ ගත්තම අපිට ජීවිතයට ගන්න දෙයක්වත් රට වෙනස් කරන්නවත් කිසි දෙයක් නැහැනේ. ඔව්. දැන් මම වතාවක Facebook live එකක් කිව්වා දැනුත් කියනවා කාට හරි මම රුපියල් ලක්ෂයක් දෙනවා චාපා කියන්නේ මොකද්ද කියලා කවුරු හරි මට කිව්වොත් ඒ වැඩසටහනේ අන්තිමට ඔළුවට හරි ඔබේ ජීවිතයට හරි ගත්ත දෙයක් පෙන්නුවොත් කවුරු හරි. ඉතින් ඇත්තම චාපා කරන්නේ අර ලංකා ඉඩියුස් තරණිය කියන ඒ වංචාව තමයි මම දන්නේ ඇත්තද කුරුද කියලා. ඒක චාපත් සහ උන් තමයි දන්නේ. හැබැයි මේ චාපා රස්සාවක් කරන්නේ නැහැ. රස්සාවක් නොකරන දේ දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. මම දන්න ලංකාවේ දේශපාලන කටයුතු සුවිශේෂී පුද්ගලෙක් තමයි අපේ ඔබත් දන්න ඔබෙත් මිත්‍රෙක් මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහත්තයා. ඔව්. එතුමා විශ්‍රාමික රණවිරුවෙක්. එතුමා නීතිඥ. හැබැයි මම පුද්ගලිකව දන්නවා එතුමා කොච්චර ආර්ථික අර්බුදයක ඉන්නවද කියලා. මම පුද්ගලිකව දන්නවා වතාව කී වතාවක් එතුමාගේ වාහනය ලීසින් කම්පැනි වල ගිස්සුවද කියලා. ඔව්. නීතිඥවරයෙකුට විශ්‍රාමික මේජර්වරයෙක්ගේ ආර්ථික තත්ත්වය එහෙමනම් ඔබ හිතන්න කොහොමද කිසිම රස්සාවක් නොකරන ක්‍රියාකාරිකයෙක් ආතල් ලයිස් එකක් ගෙවන්නේ? ඒ කියන්නේ ඔහුට හොඳ වාහනයක් තියෙන ඔහු සැප ජීවිතයක් ගෙවනවා. මේ අපේ පිටරට ඉන්න අහිංසක මිනිස්සු වල වටලා ගන්න සල්ලි වෙන්නේ නැති කියලා අපිට සාමාන්‍ය සැකයක් ඇති වෙන්නේ නැද්ද සොන්ද මහත්තයා? මම මේ සල්ලි ප්‍රශ්නයක් අහන්නේ. දැන් මේකයි මම දැන් අපි දැන් චාපා කියන චරිතය ගත්ත පරණ තැටි වෙනුවෙන් මේ අපි කතා කරන්නේ. එතකොට ඔහුට අසාධාරණයක් වෙනවා. ඔහුට තියෙනවා අපි දැන් මට ඇත්තටම අවස්ථාවක් තියෙන මූණට මූණ චාපාව හම්බෙලා මේ ගනුදෙනු ඉස්ස චාපා හම්බ වෙන්න ඕන මට වෙන මොකටවත් නෙමෙයි. චාපා කියන පුද්ගලයා නෙමෙයි ලංකාවේ ඉන්න සියලුම දේශපාලන ක්‍රියාකාරීකව තක්කඩිය ආල්පාරු බව චාපා කේන්ද්‍ර කරගෙන ඔප්පු කරන්නයි මට අවශ්‍ය. ඒ නිසා මම නැවත යෝජනා කරනවා ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීකව කියලා කට්ටියක් නැහැ. එහෙම ඉන්නවා නම් දේවල් සත්තු උද්‍යානයේ ඩයිනෝසර්ලා ඉන්න ඕනේ. එතකොට මේ ඉරාජ්ට මොකද්ද මේ සම්බන්ධය මේ චාපා දැන් මොකද්ද මේ ඒ චාපාගේ තියෙන සයිකෝ ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ සයිකෝ ප්‍රශ්නේ කියන්නේ මේක මානසික රෝගයකට වඩා චාපා මේ වැඩසටහනදී කියනවා සමහර වෙලාවට අවුරුදු 6 පොඩි ළමයෙකුට කවුරු හරි දෙන වැරදි උපදේශයක් ඔහුගේ නැත්තම් බලපෑමක් ඔහුගේ ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. චාපා කියනවා චේටේක වෙන්නේ සමහර විට විජේවීරට ඒක වෙන්නේ මට හිතෙන චාපාට ඒක ඊට වඩා දරුණු විදිහට වෙලා තියෙනවා. ඒ කියන්නේ චාපා යම් කුඩා කාලේ මොදිය පෞෂ ප්‍රශ්නයක් සහ චාපා රාවය හරහා මතුවෙන්න බබලන්න සුදුරෙන්න උත්සාහ කරලා විට්ටයිව නිසා ඒක වළකිනවා. ඒ කියන්නේ චාපම ඔය මේ වැඩසටහනේදී net fm වැඩසටහනේදී කියනවා ඔය මේ unlimited ඔය දැන් නැවත ඔහු අන්තර්ජාල මුදා හැම තියෙන වැඩසටහනේදී කියනවා මේ තරු ජනප්‍රිය වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තරුවක් වෙලා ජනප්‍රිය වෙන එක, අනිත් එක තරුවකට ගහලා ජනප්‍රිය වෙන එක. දැන් ඇත්තටම චාපා දිගටම කරන්නේ දෙවෙනි එක. ඒ කියන්නේ තරු ඔකද චාපා තරුවක් වෙන්න උත්සාහ කරා යම් කාලයක්. සහ ඔකට තරුවක් වෙන්න සුසුකමක් තිබුණා. ඒ කියන්නේ රාවය කියලා කියන්නේ චාපම මේ අවුරුද්ද මුලදී කරපු වීඩියෝ එකේදී ඔහුම කරන පාපොච්චාරණයකට අනුව කතෝලික ක්‍රිස්තියානි බලවේගවල
තෝතැන්නක්. කතෝලික දේවසන්න ඔය ATR එකත් නැතුළු කණ්ඩායම විසින් සහ කතෝලික ව්‍යාපාර විසින් මේ හොපු එකක්. මම නෙවෙයි ඡාපම කියන්නේ. එතකොට ඒක ඇතුලේ ඡාප තරුවක් වෙන්න වැඩ කරාට විට්ටයිව නිසා ඡාපණයක් කරන්න වෙන්නේ නැහැ. අර මහගස්සයට පොඩි ගස් හැදෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ද්විත්ව තරු පද්ධතියක එකම මේ තාරකා භෞතික විද්‍යාවනේ එකම ස්කන්ධ කේන්ද්‍රයක් වටා භ්‍රමණය වෙන ද්විත්ව තරු පද්ධතියක විශාල තරුව විසින් කුඩා තරුව කාලමන. ඒක තමයි උනේ විට්ටයිව නිසා ඡාපණ පැබලෙන්න සුදි දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. උන් කොයිතරම් කැපවීමෙන් වැඩ කරා. එසේ ඒ ඇරියස් එක ගන්න ඡාප උත්සාහ කරනවා ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ජනප්‍රිය ධාරාවේ පුද්ගලයන්ට පහර දීලා. මම ඒක මගේ Facebook live එකේදී මම ඡාපණ ඒ චෝදනාව ඉල්ල කරා. දැන් මේ වීඩියෝ එක නැවත එක ඔප්පු වෙනවා. දැන් ඉරාජ් වීරරත්න කියලා කියන්නේ ඡාප ක්‍රියාකාරිකයෙක් කියලා ඡාප කියනවනම් ඉරාජ් වීරරත්න කියලා කියන්නේ ඡාපට වඩා ඉතාම සුපිරි ක්‍රියාකාරිකයෙක්. මම ඒක ඉස්සරහට ඔප්පු කරනවා. ඒ නිසා ඉරාජ් වීරරත්න කියන්නේ තමන්ගේ ජීවිතයේද ගොඩනගා ගනිමින් සාර්ථක කරගනිමින් තවත් දහස් සංඛ්‍යාත මිනිස්සුන්ට ගොඩ යාම සාර්ථක වෙන්න මඟ පෙන්වමින් ඒ වගේම ලංකාවේ නූතනේ සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයට දේශපාලනික නොවන පැරාපොලිටිකල් එහෙම නැත්නම් පාරදේශපාලනික නායකත්වයක් සපයන පුද්ගලෙක්. ඒක සමහර ඉරාජ්වත් දන්නේ නැතුව ඇති, ඉරාජ්වත් තේරෙන්නේ නැතුව ඇති. හැබැයි ඔහු එවැනි වගකීමක් ඔහු දැනුවත් හෝ නොදැනුවත් මේ මොහොත ඉටු කර වෙන්නේ. කියන්නේ සාමාන්‍ය යමක් කරගන්න බැරි මිනිස්සු, ඒ කියන්නේ ළමයින්ට අතහිත දුන්න චරිතයක්. දැන් ඡාප කියනවනේ ඉරාජ් කරන්නේ මාකටිං කි ගරිල්ලා මාකටිං කියන. ඉරාජ් ඒක කරන්නේ කියලා. ඉරාජ් ඔබ බලන්න මේ ඡාපක වැඩසටහනත් එක්ක බලන්න මේ ටෝපි චතුර මේවර ඉරාජ්ගේ වැඩසටහන අන්තර්ජාල උදාහරණ තියෙනවා. ඉරාජ් බොහොම පැහැදිලිව ඉරාජ් තමන්ගේ මාකටිං ගැන කතා කරනවා. ගරිල්ලා මාකටිං ගැන කතා කරනවා. හැබැයි ඉරාජ් කොයි වෙලාවකවත් පිටරට ඉන්න ගෑනුන්ට කියලා තමන්ගේ හොස්පිටල් බිල් දෙවාගෙන නැහැ. ඒ වගේ නිින්දිතවස්තකට ඉරාජ් පත් වෙලා නැහැ. ඉරාජ් අර පණදෙර පණා කියන වැඩසටහන හරහා ඉරාජ් ලොකු කාර්යභාරයක් කරනවා. පිළිකාරෝහලේ දැනට පහසුකම් නැහැ ලංකාවේ. ඔබ දන්නවා මහල්ගම් පිළිකාරෝහලට මේ පහසුකම් ලබා දෙන අර මොහොමඩ් කියන සහෝදරයත් එක්ක එකතුලා ඔහු ලොකු වැඩ කොටසක් කරනවා. ඔහු දැන් ඡාපාගේ තියාකාරිකයෝ තමන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉටු කරගන්න පිටරට ඉන්න මේ ගෑනු රවට්ටන සල්ලි ගනිද්දි ඉරාජ් අපේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ පොළඹවනවා මෙහෙ සත්කාරයක් කරලා. ඒකෝ ඡාපද ක්‍රියාකාරිකයා ඉරාජ්ද ක්‍රියාකාරිකයා? මම මේ සරල ප්‍රශ්නයක් අහන්නේ. දැන් උදාහරණයක් මඩකලපුවේ මංගලාරාමේ හාමුදුරුවන්ට රජයෙන්ම කිස්ම දේශපාලනඥයෙක් මුදීපු සහයෝගයක් ඔහුගේ channel එක හරහා ලබා දෙනවා. ඔව්. එතකොට මේ තුනද මත දැන් මට කියනකෝ දැන් මේ මොකද්ද මෙතන තියෙන ගැටලුව? ඒ මොකද්ද මේ page එකෙන් මේ ඒකට දැන් ඡාපා කියනෝනම් කියන විදිහට වෙන හානිය මොකද්ද? සංස්කෘතිය වෙන හානියද? එහෙම නැත්නම් එයා කියන්නේ මොකද්ද? නෑ, ඇත්තටම එයා කියන්නේ මොකද්ද කියලා මං ඉඳලා ඡාපගේ කසාද බඳුන නෝනලවත් දන්නේ නැතුව ඇති. නෝනල කියන්නේ ඔහුගේ කසාද දෙක තුනක් ගැන කියන්නේ සා නෝනලවත් ඔහු ආශ්‍රය කරන උගේ මිතුරයන්ගන් මම හිතන්නේ ඔහුවත් දන්නේ නැහැ ඔහු මොකද්ද කියන්නේ කියලා. ඔහුට ඒ වැඩකුත් නැහැ. ඔහුට ඕනේ මොනවා හරි ටිකක් කියලා තමන්ගේ ජනප්‍රියත්වය රැකගන්න පොර වෙන්න විතරයි. හැබැයි දැන් මම කියවනේ ඉරාජ් මේ රටේ වැඩ කරලා පෙන්නලා තියෙනවානේ. දැන් මම හිතුවා ඔබට විශේෂ දෙයක් කියන්න ඕනේ. ලංකාවේ අලුතෙන්ම මතුවෙමින් තිබෙන බලවේගය තමයි ස්මාර්ට් ජාතිකවාදය. මේ වචනේ මගේ වචනයක් නෙමෙයි, මේක මහාචාර්ය නලින් දසිල්ලගේ වචනයක්. ස්මාර්ට් ජාතිකවාදීන් ලංකාවේ ඉතා වේගෙන් වර්ධනය වෙමින් ඉන්නවා. ඒ ස්මාර්ට් ජාතිකවාදයේ ප්‍රබල බලවේගයක් බවට ස්ථිර වශයෙන්ම ඉදිරියටපත් වෙනවා. ඒ ස්මාර්ට් ජාතිකවාදයේ මධ්‍ය කේන්ද්‍රය බවට නැත්නම් ඉතාම ප්‍රබල සාධකයක් බවට නිශ්චිත වශයෙන්ම ඉරාජ් වීරරත්නපත් වෙනවා. ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් ඉරාජ් කැමති වුණත් අකමැති වුණත් ඉරාජ් හිතුවත් නොහිතුවත් ලංකාවේ සිංහල බෞද්ධ ස්මාර්ට් ජාතිකවාදයේ මධ්‍ය කේන්ද්‍රය බවට මධ්‍ය ලක්ෂ්‍යය බවට සෝෂල් මීඩියා හරහා වැඩ කරන ඉරාජ් වීරරත්න අනාගතයේදී පත් වෙනවා. ඒක මම කියන දේශපාලන අනාලිතියක් හෙට සුන්දර මහත්තයා ලියලා තියාගන්න. ඒ නිසා 2020 මැතිවරණයේ විශේෂම ජනාධිපතිවරණයකදී මේ රටේ ජනාධිපතිවරයා පත් කිරීමේ තීරක බලයක් ඉරාජ් වීරරත්න තියෙනවා. කවුරු කැමති වුණත් අකමැති වුණත්. ඒක මේ වෙනකොට මේ ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා තමයි ඉරාජ් වීරරත්නව දඩයම් කරන්න නැත්නම් ඉරාජ් වීරරත්නව හිර කරන්න ඉරාජ් වීරරත්නව ගේ පේජ් එක බ්ලොක් කරන්න කටයුතු කරන්න. දැන් මේක මෙතනින් නතර නොවෙන්න පුළුවන්. ඊළඟට මේගොල්ලෝ සමහර විට අපිට වෙන්න පුළුවන්. වෙනම ඔව් ඒක විතරක් නෙමෙයි. වෙනම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් සමහර වෙලාවට ඉරාජ්ගේ චරිතය ඝාතනය කරන්න. එහෙම නැත්නම් ඉරාජ්ට චෝදනා කරන්න. මොකද මේවට දැන් ඉරාජ්ගේ පේජ් එක බ්ලොක් කරන්න කවදාවත් මේ ආණ්ඩුව කුමාරචාපා බණ්ඩාරගේ පේජ් එක බ්ලොක් කරන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුවට ඇත්ත තර්ජනය තියෙන්නේ මේ ආණ්ඩුවට එරෙහි ඇත්ත ආරගලය කරන්න ඉරාජ්. චාපා බණ්ඩාර නෙමෙයි. චාපා බණ්ඩාර කියන්නේ කයිවාරුකාරී. ඔහු ක්‍රියාකාරීකෙක් නෙමෙයි. අපි ඒක පෞගේ සිකුරාදා Facebook live එකේදී ඔප්පු කරලා පෙන්නුවා. චතුරාට රංජන්ලට කඩේ යනවා මිසක් ඡාප කවදාවත් මේ රටේ
ඇත්ත වැඩබිමේ වැඩ කරන ඇත්ත ක්‍රියාකාරිකයන්ට ඇත්ත මිනිස්සුන්ට උදව් නොකරන බව. දැන් මම ඒලා ඇති ලක්කන්දගම් මහත්තයා සම්බන්ධ කරගෙන මේ වසවිස ගැන අපේ කෘෂිකර්ම ගැන බයිලා කතා කරන ඡාපා එක දවසක් ගෙන්නලා තියෙනවාද නිදහස වැඩබිමට මේ තිලක්කන්දගම් මහත්තයගේ. කන්දගම් මහත්තයගේ එක වචනකින් උදව් කරන්නේ කියන. එතකට මම ඔබට කියන්නම් වෛද්‍ය චන්නජ මහාචාර්ය චන්නජ ජයසුමන ලොකු සක්නක් කරලා ලංකාවේ වකුගඩු රෝගේ වෙනුයි. ඇලයාපත්තු වේද මහත්තයගේ ලංකාවේ සිංහල වෛද්‍යවරයා ගේ වෛද්‍ය ක්‍රමයේ පිළිබඳව ඔහු විදේශ රටවලට ගෙනිච්ච විශ්වවිද්‍යාල වලට මේ පරීක්ෂණ කළා මේ වගුරු රෝග විසඳන. ඔව්. එක වචනකින් ඒකට ඇත්තම අභියෝග කර කියනවා කුමාරචාප බණ්ඩාර කියන කයිවාරකාර ක්‍රියා ඊනියා මාධ්‍ය ක්‍රියාකාරිකයා. ඊනියා දේශපාලන ක්‍රියාකාරිකයා උදව් කරලා නැහැ. ඒ නිසා හැබැයි ඉරාජ්ට තත්ත්වය ඊට වෙනස්. ඉරාජ්ට ඉඩ ලැබෙන හැම වෙලාවකම ඉරාජ් අදාළ තැනට ගිහිල්ලා ඔහු වැඩ කරනවා. දැන් මඩකළුවේ මංගලාරාමේ හාමුදුරුවන්ට හැමෝම හාමුදුරුවෝ කුණුහල්ප කියන කිසිම නිකන් වැඩකට නැති රස්තියාදුකාරයෙක් කියලා ලේබල් එකක් ගහලා තියදී ඒ ලේබල් එක ගලවලා මඩකලපුවේ හාමුදුරුවෝ එහෙ අර ඉරාශි වචනේම කියනවා නම් ගහන ගේම රටට විවෘත කරේ රටට මේ පැහැදිලි කරේ ඉරාශි වීරතුන්. ඒකෝ මම ආය යනවා. නිකන් අර නිදහස වැඩමු කියලා කේහල්වල් Facebook channel එකක් කරගෙන කයිවාරුක ගහින්න ඡාපල ක්‍රියාකාරිකයා අදාළ තැනට ගිහිල්ලා ගේම ඉල්ලන ෆයිට් කරන අරගලකම ඉරාශි වීරතුන් ක්‍රියාකාරිකයා. මම ඔබෙන් අහන්නේ කියන්නේ සොඳ මහත්තයාගෙන් නෙමෙයි මේ මේ වීඩියෝ බලන ඔබෙන් අහන්නේ. ඒ නිසා මේ ක්‍රියාකාරිකයෝ කියලා කියන මේ ඒ ක්‍රියාකාරිකත්වයේ ගණිකාවෘතියේ යොදවමින් තමන්ගේ එදා වේල කන්න හොයාගන්නින් හිතන් ඉන්න කයිවාරුකාරයොන්ට තක්කඩින්ට කාලකණ්ණිට රැවටෙන්න එපා. ඔව්. ඡාප විතරක් නෙමෙයි එකම පුද්ගලයා. ඔව්. ඔය හැම ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකටම වැඩ කරන ක්‍රියාකාරිකයෝ කියලා කියන සියලු දෙනාම හාල්පාරුව තක්කඩි. ඔව්. මං මේ අපි මේ මේ කියන්න හදන දේ මේ සත්‍ය වීලොක්ස් ඉදින් තමයි මේ වැඩකට කරන්නේ. එතකොට මං දැන් ඡාපා කියන මාත්‍යා ඉන්නකො නැති වෙලාවේ වළම් බිඳින වැඩ නෙමෙයි ඉන්දිකටවත් මාත්‍යා කරන්නේ. ඔබතුමාම වෙන්නේ කවුද අපේ ඡාපා වණ්ඩාර මාත්‍යාම වෙන්නත් මම එනවා. දුරකටනේ මං හිට කතා කරනවා. කතා කළා එතුමාගේ මං අහනවා මේකට අපේ කවුද දයමුයි චැටි. ඇයි මේ ඉරාජ් වෙනුවෙන් නොපෙනී සිට විවේචනය ලක් කරන්නේ කියලා. එතුමයි මං අහනවා. දැන් කව ඔබතුමාගේ ප්‍රශ්න ඔතේ ඔබතුමාට සාමාන්‍යයෙන් එතකොට තව දැන් කියන්නේ ඒ ඔබ බලන්න ටෝප් පිච් චතුර ඉරාජ් කරන වැඩසටහන බලන්න ඒකත් එක්ක ඔය ඡාප කරපු අර පිස්සු වැඩසටහනත් බලන්න. හැබැයි ඉතින් කියන්නේ මේ වැඩසටහන මෙහෙවපු තාරක මඩවිත විතාන සහෝදරයා ඉතාම ලොකු උත්සාහයක් මේ වැඩසටහනට ප්‍රබුද්ධ බවක් නැත්නම් අගයක් දෙන්න උත්සාහයක් දැරුවා. නමුත් අශ්‍ය කොච්චර හොඳුණත් ජොකි අප්සෙට් නම් නැත්තම් ජොකිය කොච්චර වුණත් අශ්‍ය අප්සෙට් නම් වැඩේ හරියන්නේ නැහැ. තාරකට අසාධාරණයක් නොවෙන්න මම ඒ කියනෝනේ තාරක මඩවිතාන දැනුත් net නාලිකාවේ 85 වැඩසටහනේ ඔහු අර ලොකු මල්ලියන් තාරා කියන ඩබල් එකේ චරිත දෙකට ඔව් පණ පොමින් ඔහු ඡාපට වඩා ඉතාම දාර්ශනිකව සහ විද්වත් විදිහට මේ පවතින සමාජ දේශපාලන තත්ත්වය දැනටත් මේ විහිළු වැඩසටහන ඇතුළේ කතා කරනවා ඡාපට වඩා. ඔව්. ඒ නිසා මේ ඡාපගේ මේ පිස්සු ප්‍රෝග්‍රෑම් වලට වඩා තාරක දැනුත් net එකේ කරන 85 බලන එක හොඳයි. ඒක වෙනම කතාවක්. නමුත් දැන් මේ වැඩසටහනදී ඔහු එකක් තමයි ඔහු කරන චෝදනාවක් තමයි ඉරාජ් වීරරත්න මේ රටේ තරුණයන් නොමග යවන. ඉරාජ් වීරරත්න වැඩ කරන දේශපාලන ව්‍යාපෘතියක් ඇතුලේ. එතකොට ඔහු තව කියනවා ඉරාජ් මේ රටේ සමාජයට වග කියන්නේ නැහැ. ඊළඟ ඡාපය එකට කියනවා දැන් ඔය ඒ කතා කරද්දී මේ රටේ මිනිස්සු පිස්සු කරනවා කියලා කියන එකම පිස්සු කිරීමක්. ඒ ඡාපය ඊට විශේෂ දෙයක් කියනවා. ඡාප කියනවා මම හොඳට බොන ගමන් මතට තිත ගැන කතා කරනොත් ඒක විහිළුවක්. ඒක පිස්සුවක් කියනවා. ඉතින් අපි අහනවා ඒ ඡාප බණ්ඩාරම තමයි මැක්සිස් කුකුල් ෆාම් එකේ HR මැනේජර් හැටියට වැඩ කරන ගමන් අපි ධර්මය කියලා කතා කරනවා. නේ මම හරි දැන් ඡාපට අනිත්‍යම් බොන ගමන් මත කවුරු හරි බොන ගමන් මත දෙයක කතා කරන එක පිස්සුවක් කියලා ඡාපට පේනවා. හැබැයි ඡාප මේ තමන් කරන ඡාපගේ වචනේම කියනවනම් රෑ දෙනේ දනියල් දවල් මිගල් විහිළුව පේන්නේ නැහැ. දැන් ඔබතුමා දහම් පාසල් ගිහිල්ලා ඉන්නේ ඔබතුමා පළවෙනි ශිල්පදේ දන්නවනේ මොකද්ද කියලා බුද්ධාගම වෙන්නේ. එතකොට ඒ කියන්නේ බුද්ධ දේශනාව හැටියට සත්තු මරන්නත් තරම් අස්මාරු කරනත් ප්‍රශ්නේ තියෙන්නේ ඡාප කොහොම කාමයේ HR මැනේජර් කෙනෙක් හැටියට වැඩ කරන එක නෙමෙයි. ඒක ලංකා නීතියේ තහනම කියව නෙමෙයිනේ. ඒ වැඩ කරන ගමන් අභිධර්මයේ කතා කරන එක. ඒ නිසා ඡාප ඇත්තටම මේ හොඳ විහිළු කාර්යයක හොඳ ජෝකර් කෙනෙක් වැඩි වෙන ඡාපගේ විහිළු වලට හරි ප්‍රමිතියක් නැති නිසා අපිට hina යන්නේ. ඒ නිසා අපි යෝජනාවක් කරනවා මේ අර ලංකාවේ එක්තරා සංගීත වේදිකාවක් ගැන වීඩියෝ කරා වගේ ඉරාජ් පුළුවන් නම් කුකුල් ෆාම් එකේක HR මැනේජර් කෙනෙක් හැටියට වැඩ කරන ගමන් අභිධර්මයේ කියලා කතා කරන කෙනෙක් කියලා මේ මියුසිකල් විෂුවල් එකක් පුළුවන් නම් කරන්න. ඒ වගේ අපි යෝජනා කරන ඉරාජ්ට හැකියාව තියෙනවා. ඇත්තටම මේ ඉරාජ් කිව්වා වගේම කාගෑරි හැකියාව මතු කරගෙන ඒ හැකියාවට වටිනාකමක් දීලා ඔහුට ආර්ථිකේ ගොඩ යනවා. ඉරාජ් හිම YouTubeස්ලා ගොඩක් ප්‍රමාණික ලංකාවේ උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහු ලංකාවේ බොහෝ දෙනෙකුට රැකියා උත්පාදනය කරන පුද්ගලයෙක් බවට පත් වෙලා තිනවා. ඔහු අර ඡාප වගේ මේ මුස්පේදු කතා කුමන්ත්‍රණ කෙනෙක් කියලා කිය අපේ ඔලෝල් කරන්නේ නැහැ. ඔලෝල් කරන වෙනුවට ඔහු අඳුරට සාප කරනවා වෙනුවට ඉරාජ් ඉරාජ්ට පුළුවන් මට්ටමේ ඉරාජ්ට හැකි මට්ටමේ ඉරාජ් මේ රටේ ආර්ථිකයේද මේ රටේ දියුණුවට වැඩ කරලා තියෙනවා. දැනටත් වැඩ කරනවා. ඊළඟට
මේ පොඩි වෙලාවක් දෙන්න මට මේ මේ කතාව අවසන් කරගෙන කලින් කියන්න ඕනේ. ඒ නිසා ඉලාශ්‍රම යෝජනා කරන මෙන්න මේ චාපා බණ්ඩාර කියලා කියන මේ පෞෂත්ව ගැටලුවෙන් පෙළෙන තමන්ගේ රස්සාවක් නැති හින්දා පිටරට ඉන්න ගෑනු වංචා කරගෙන සල්ලි හොයමින් තමන්ගේ රෝහල් බිල් පවා ඒ හරහා ගෙවා ගන්න තරම් පහළ මට්ටමකට වැටිච්ච මේ අසරණ දේශපාලන සත්ත්වයාට ඉරාජ් පුළුවන් නම් ඔබේ හැකියාවෙන් යම් හැකියාවක් අඳුරගෙන ඔහුට ගොඩයන් උදව් කරන්න. ඒක මම හිතන්නේ ඔහු නිසා මුස්පේන්තු වෙන මේ රටේ මිනිස්සුන්ටත් කරන උදව්වක්. ඒ කියන්නේ දැන් අර වැඩසටහනේදී චාපට කතා කරන අය සමහරව කතා කරන්නේ සර් කියලා. ඊළඟට අර චාප ගැන දෙවෙනි හෙළිදරව් කරන යෝතිය ගැන එයා චාපට කතා කරන්නේ සර් කියලා කියනවා. මේක වෙන්නේ සොල්ත මහත්තයා මේ චාපගේ කතා විතරක් බලන ලෝකේ මේ දැන් තියෙන සැබෑ ප්‍රවණතාව නොබලන අනිවාර්ය තම්බික පෙරේරාගේ දේශනයක්වත් අහපු නැති මිනිස්සුන්ට චාප සර් කෙනෙක්. හැබැයි ලෝකේ නව ප්‍රවණතාව ගැන දන්න ලෝක ජීවිත ජයගත්ත විශිෂ්ට මිනිස්සුන්ගේ කතා අහන අයට චාප ගොබ්බේ. ඉතින් මම මේ උත්සාහ කරන්නේ චාප සර් කෙනෙක් කියලා හිතාගෙන. දැන් ඒ යුවතිය නම් චාප ගොබ්බේක් බව තේරුම් ගන්න ඒක ඉතා පැහැදිලිව නිර්භයව ලංකාවේ නිවුස් එකේ හෙළි කරා. චාපගේ වැඩසටහන් බලන චාප සර් කෙනෙක් පොරක් කියලා හිතාගෙන මේ කුකුල් ෆාම් කාර්ය මහා පොරක් කියලා හිතාගෙන සහෘදෙයිනේ චාපගේ ප්‍රෝග්‍රෑම් එකක් මම කලින් ඔබට මගේ ගිය සතියේ Facebook live එකේදී යෝජනා කරේ මේ ධම්මික පෙරේරා වැඩසටහන බලන්නේ ධම්මික පෙරේරා බලන්න ඕනේ නැහැ මේ මේ සතියේ ඉරාජ් කරපු ටෝක් විත් චතුර බලන්න. ටෝක් විත් චතුර බැලුවම තේරෙයි ඉරාජ්ගේ සුභවාදී සහ සැබෑ ක්‍රියාකාරීත්වය සහ ඔහුගේ විශිෂ්ට දේශපාලන ඔහුගේ භාවිතය චාපගේ ගොංකමක්. මම කියන්නේ වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඔහු තව මේ ඉරාජ්ගේ චාපේ වැඩසටහන කියනවා ඉරාජ් ලංකාවේ තරුණයන්ව මේ අධ්‍යාපනයෙන් ඈත් කරනවලු. ඒ කියන්නේ තරුණයන්ට ඉගෙනීම වැඩක් නැහැ කියලා කියනවා. මොකද ඔහු උපරාදක් වනවා මේ ඉරාජ් එක වැඩසටහනක් ගිහවලු මම ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්න ඉච්චන නඳුන්නේ නැහැ මේස වලට සතු කරපු කෙනෙක් කියලා. ඔව්. නමුත් චාප හැමදාම කරන්නේ චාපට වාසිදායක පුංචි කෑල්ලක් අරගෙන විකෘති කතාවක් හදන එක. මොකද සමස්තය ගත්තොත් එහෙම චාපට කර උත්තර නැති වෙනවා. ඉරාජ් එංගලන්තේ උපාධියක් තියෙන. ඒ වගේම මේ තරුණයන්ව විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ මහා වෙළඳපොළක් වෙන අන්තර්ජාලයට යොමු කරලා ඔවුන්ට ගොඩ යන්න උදව් කරන විශිෂ්ට ව්‍යාපාරිකයෙක් අර්ථපති. ඔව්. ඉරාජ් කියන්නේ. ඔව්. කුමාර චාපා බණ්ඩාර කියන්නේ ඇත්තටම නිකන් අර කුමන්ත්‍රණ ගැන කතා කිය කිය මිනිස්සු නිෂ්ක්‍රීය කරන ඒ අතරේ හැබැයි තමන්ගේ ජීවිතයේ සියලු සැප පහසුකම් පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ රවට්ටලා ලබා ගන්න තක්කඩි. ඒ නිසා ඉරාජ් විශිෂ්ට ක්‍රියාකාරිකයෙක් වන අතරේ ක්‍රියාකාරිකයෙක්සේ පෙනී සිටින කුමාර චාපා බණ්ඩාර අමු තක්කඩියෙක් බව තමයි මේ වැඩසටහන පුරා මේ වීඩියෝ පුරා මගේ යෝජනාව. ඔව්. දැන් ඒ ඉන්දික තොටුවත්ත මහත්තයාගේ ඒ කියන්නේ ජ්‍යෝතිරේදී මහත්තයාගේ එයා එතුමාගේ තියෙන මේ සංකල්පය. ඒ කියන්නේ දර්ශනය. එතුමා කියන මර්ධනය කරන්න අවශ්‍යතාවයක් තියෙන යුරෝපීය ආණ්ඩුවට. ඒ නිසා ඉරාජ්ව මර්ධනය කරන්න යුරෝපීය ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉරාජ්ව මර්ධනය කිරීම සඳහා කවුරු හරි වීඩියෝ උදාහරණවා හරි මොනවා හරි කරනවා නම් ඔහු වක්‍රව මේ යුරෝපීය පාලන උදව් කරන කෙනෙක්. දැන් අවුරුදු දෙකකට කලින් කරපු දැන් චාපා බණ්ඩාරට චෝදනාව එන්න වෙනවා මේ මොහොතේ ගෑනුර වට්ටර සල්ලි ගන්නවා කියන්නේ. මේ පළවෙනි වීඩියෝ එකක් වඩා ඉතාලම තාර්කිකව දෙවෙනි වීඩියෝ සපයන තරුණිය ඒකට කරුණ ඉදිරිපත් කරනවා. මේ ප්‍රවෘත්තිය සපයන කෙනාගේ නම තියෙන ඔහු මේ ප්‍රවෘත්තියට වග කියන. එතකොට ඒක තවදුරටත් ගොසිප් එකක් කෝපදූපයක් නෙවෙයි. ඒක චෝදනාවක්. චාපා ඒ චෝදනාවට උත්තර දෙනවා එළවලු තවමත් කරන්නේ සෝෆා ගැන කතා කරනවා. ඊළඟට අපි ප්‍රශ්න අහුව යන උත්තර නොදී I love you කියලා පෝස්ට් දානවා තමන්ගේ අසරණ බව තමන්ගේ නිවට බව ප්‍රදර්ශනය කරමින්. ඊට අමතරව මොකද කරන්නේ මේ වගේ ඒ කියන්නේ විශේෂ ප්‍රශ්නයක් වතුනහම ඒකට දාලා වීඩියෝ එකක් දාලා අර තමන්ගේ තක්කඩිකම වංචාව ගැන එල්ල වෙන අවධානය වෙන පැත්තකට හරවනවා. දැන් ඒලයි මට මතක් වෙනවා මේ අර එකවතාවක් මේ පාර්ලිමේන්තුවේ අනුරජ සානායක රනිල් වික්‍රමසිංහගෙන් අහනවා අර මේ මගේ මතකිනේ වෙලද ඒක තමයි සිද්ධිය බැඳුම් කර වංචාව ගැන. මහේන්ද්‍රන් ගැන ඇහුවම රනිල් කියනවා මේ කබ්‍රාල් නිහොර කබ්‍රාල් මාර හොරකට කබ්‍රාල් ඔබ දන්නවනේ නේද? ඔව් මේ මේ කවුද මහින්ද මහත්තයා කාලේ මහරේ බද කබ්‍රාල් හොරා අයන්න පුදු සනායි ගන්නවනේ කබ්‍රාල් නෙමෙයි අගමැතිතුමනි මේ මේ බරපතල විජුන් මහින්දන් බරපතල එතුම් වංචාවක් කළේ නෑ. දැන් ඔයා දන්නේ නෑනේ කබ්‍රාල් මාර හොරකන් ටිකන් කරලා තියෙන්නේ. අජි මේ කවුද මහේන්ද්‍රන් කියලා ඇහුවම රනිල් කබ්‍රාල් කියලා කියනවා වගේ මේ ඇනීටා චරිතානි තමන්ට චාප කරපු වංචාව ගැන කියද්දි ඊළඟට තරුණිය තමන්ට කරපු වංචාව ගැන කියද්දි චාප කියනවා. මල්ලි මාර කේස් එක සෝපහින්ද මල්ලි මාර ප්‍රශ්නයන් අපිට වෙන්නේ මල්ලි මේ උතුරු දකුණු එංගල කොරිඩෝවක් හදලා මල්ලි මේක මාර කේස් එකක් මල්ලි ආයෙ හුවත් එහෙම අපි නෑ ඒක නෙමෙයි චාපයිය. දැන් ඔයා මේ ඔයාගේ මේ පිටකොන්ද අමාරුව කියලා හොස්පිටල් ගිහිල්ලා ඒ බිල පවා ඔයා එකම බිල දෙන්නෙකුට දීලා මේ සල්ලි අරන් තියනවා ලක්ෂකමාරක ඔයා වංචා කරලා තියනවා කියලා චෝදනාවක් තියනවා. මල්ලි දන්නේ නැහැ මල්ලි මාර ප්‍රශ්නේ මේ සෝපයි එක්සයි මාර කේස් එකක් මල්ලි මේක ඒ කියන්නේ ඇනීටා ජර්තාන කියන හැමෝම සෝප ගැන කියනවා. දැන් චාපා ඒ කියන්නේ
ඔබට තේරෙනවද මේ තක්කඩි රනිල්ගේ තීරණයකම තමයි මේ. ඒ නිසා කුමාරචාපා බණ්ඩාර දැන් කුමාරචාපා බණ්ඩාර මුහුණට මුහුණ මට හම්බුනොත් මම ඔය අනීතා චරිතාණන් කියනවා ඔය පෞද්ගලික එක දෙයක්වත් අහන්නේ නැහැ. මොකද එහෙම ඇහුවොත් වෙන්නේ ඔහු මේ රට නිෂ්ක්‍රීය කරන ජනයා නිෂ්ක්‍රීය කරන ඔහු කියන ගොම්පතා ටික ආපහු යට ගිහින් ඔහුට පොඩි සිම්පතිය එකක් අනුකම්පාවක් ලැබෙනවා. ඒ කියන්නේ ඔහුගේ පුද්ගලික කාරණා කතා කරන්නේ. ඒ නිසා ඒ වෙනුවට චාපා තමන්ම කියපු පරස්පර මුස්පේන්තු ගොන් කතා ටික එකින් එක අරගෙන චාපා ජනයා ඉදිරියේ චාපාගේ ඊනියා දේශපාලකයා කාර්යත්තේ නිරුවත් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. චාපා කොතනද හරි මුහුණට මුහුණ හම්බ වෙනකම්. ඔව් අපි ඒ අභියෝගය සත්‍ය වීලොක්ස් මගින් ඔබ සැමට ගෙන එනවා සූදානම්. චාපා බණ්ඩාර මහත්තයා ඔබතුමාට මම ඊට කතා කරලා මේ මෙතුමා කරපු චෝදනා වලට උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වැඩි මේ අභියෝගයේ සංවාදයකට නෙමෙයි ඉස්සෙල්ලම මේ අපි මේ අපේ ඉරාස් සහෝදරය වෙනුවෙන් කරපු කතාබහේදී මම ඔබට අනාවිකයක් කියන්නද? චාපා ඔබට උත්තර දෙන්නේ නැහැ. මොකද ඔබට උත්තර දෙන්න බෑ. චෝදනා ඉදිරියට කරලා. අපි කතා කරලා බලමු. ඒ ඉන්දික තුරවත් මහත්තයාගේ අදහස. ඔබ ප්‍රශ්න ටිකක් අහන්නකෝ. චාපා ඉරාස් මඩගලපුවේ හාමුදුරුව හම්බ වෙන්න ගිහිල්ලා ඉරාජේ පන්සල වෙන්න ඕන දේවල් ටික කරා. කවුරුවත් අත නොගහපු කූරගලට ගිහිල්ලා කූරගලේ ලයිට් දෙන එක තාම කරන්න බැරි නට ඔහු එන්නේ වැඩ කරා. ඉතින් ඉරාජ් අඳුරට සාප කරන ඡාප කරන වැඩේ තමයි හැමදාම අඳුරගෙන ගියේ අඳුරට සාප කරගෙන ඉන්නවා. හැබැයි ඉරාජ් Tamanට පුළුවන් ප්‍රමාණයෙන් අඳුර තියෙන තැන් වලට ගිහින් ඉක්පහන් ගන්නවා. මම ආයෙ අහනවා ඡාපද එතකොට ක්‍රියාකාරිකයා ඉරාජ්ද ක්‍රියාකාරිකයා? ඔව්. ක්‍රියාකාරිකයා කියලා කවුරු ඉන්නවනම් මම කියන්නේ ඉරාජ් වීරවර්ධන තමයි දැනට මේ මොහොතේ ලංකාවේ මට පේන හොඳම ක්‍රියාකාරිකයා. එහෙමනම්. හැබැයි මම ක්‍රියාකාරිකයා කියන වචනේ ඉරාජ්ට පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඉරාජ් ඡාපා බණ්ඩාර වගේ තක්කඩි කුපාඩි මේ දේශපාලනයක්ව තමන්ගේ දේශපාලන භාවිතාව විකුණන මට්ටමක ඉන්න කෙනෙක් නෙමෙයි ඉරාජ්. ඉතාලම හොඳ ව්‍යාපාරිකයෙක් අර්ථපතියෙක්. කාටහරි මම ඉරාජ්ට කඩේ යනවා කියලා හිතනවා නම් එහෙම ඉතාලකට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම නැවත ඔබට කියනවා අනාගතයේ ලංකාවේ සිංහල බෞද්ධ ස්මාර්ට් ජාතිකවාදයේ මධ්‍ය කේන්ද්‍රය බවට ඉරාජ් වීරවර්ධන අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒ නිසා ඉරාජ්ගේ වයසේ ඉරාජ්ගේ පරපුරේ බොහෝ දෙනා ගෞතම බුදුහාමුදුරුවන් අපහාස කරද්දි බුද්ධ ධර්මයට අපහාස කරද්දි ඉරාජ් සිංහල බෞද්ධය වෙනුවෙන් සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් කතා කරනවා. ඉතින් ඒකට එරෙහිව කවුරු හරි වැඩ කරනවා නම් කටයුතු කරනවා නම් ඉරාජ්ගේ දේශපාලන මතයට මම එකක නැති වුණා. ඉරාජ් වෙනුවෙන් ඒ ඕනම අවස්ථාවක මම කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඔව්. දැන් මේ කතාව අපි අවසන් කළ යුතුයි කාල සීමාව යනින්දා තුරත මාත්‍ය. ඔව්. එතකොට මමත් එක දෙයක් කියනවා මේ ඉරාජ් වෙනුවෙන් නෙමෙයි මේ කඩේ යන්නේ. මේ මුළු YouTube ඒ වගේම මේ Facebook කින මේ සෑම වෙනුවෙන් මේ සෑම මිතුරන් මිතුරියන් වෙනුවෙන් එතකොට අපි එකමුතු විය යුතුයි. අපි එකමුතු වෙලා මේ ආණ්ඩු පෙරලන්න එහෙම එකට නෙමෙයි අපි මේ කතා කරන්නේ. යමක් වෙන්න කලින් ජීවිත හානි වෙන්න කලින් මිනිස්සු ප්‍රශ්න වෙන්න කලින් දැන් මේ වෙන දේවල් අපි අතීතයේ දැකලා තියෙනවා. එහෙනම් මේ වෙන දේවල් වලට යන්නේ නැතුව සාකච්ඡා මාර්ගේ මේ විශේෂ දෙක ඉදිරියට යන්න පුළුවන්. ඉරස් සහෝදරයාගේ ප්‍රශ්නයක් තියෙනවා සාකච්ඡා කරමු. ඉරස් සහෝදරය වෙනින් කතා කළම නැවතත් කියනවා සබ්ස්ක්‍රයිබ් වැඩි කරගන්න, views වැඩි කරගන්න. එහෙම එකක් නෙමෙයි මේ මම මේ කතා කරන්නේ. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ කාලේ වගේ කුමාරචාපා බණ්ඩාර කියන චරිතයක් ඔහු වීඩියෝ මේ වගේ ශබ්ද දානවා අහලා තියෙනවද මහින්ද කාලේ? ඔය බලන්න කොහෙන් තියෙනවද කියන්නේ. මේ චාපා මතු වෙන්නේ මේ යහපාලන ආණ්ඩුවට ආවට පස්සේ යහපාලන ආණ්ඩුවේ එරෙහිව ඇතිවන ජනමතයේ වේදිකාව කරන ඒකේ තමයි චාපා මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ සිළු රංගන කරන්නේ. හැබැයි ඉරාජ් වීරවර්ධන මහින්දගේ කාලෙත් අර ගේමක් දීලා සින්දුව වගේ ගීත වලින් ඔහුගේ දේශපාලනේ කතා කරා. ඒ නිසා කවුරු හරි ඉරාජ් මහින්දර කඩේ ගියා කියලා කියනවා නම් ඒක ඇත්තටම විහිළුවක් අපි අභියෝග කරනවා. චාපා බණ්ඩාරට පුළුවන් නම් අර net fm නාලිකාවේ කියපු ඉරාජ් සම්බන්ධ දේශපාලන ව්‍යාපෘතිය මොකද්ද? කොහොමද ඉරාජ් නිසා තරුණයෝ නොමග ගියේ කියලා පුළුවන් නම් ඔප්පු කරන්න. අපි ඔප්පු කරනවා චාපා නිසා මේ රටේ ජන විඤ්ඤාණය ඊට වඩා දෙතුන් ගුණයක හානියක් වෙනවා කියලා. ඒ නිසා අන්තිමට කියන්න තියෙන්නේ ඉරාජ්ව බලලවත් හැදියන් චාපා කියලා තමයි මට මේ වීඩියෝ එක ඉවර කරන්න තියෙන්නේ. ඔව්. ඒ ඉන්දික තුරක් ජෝතිරේදී මහත්තයාගේ මතය. ඉතින් තුරත් මහත්තයා ගොඩක් ස්තුතියි උතුමාගේ කාලයෙන් අපිට මේ මීනම් කරලා දුන්නට ගොඩක් ස්තුතියි. ගොඩක් පින්. මොකද මේ අපි දැනගන්න ඕනේ දිනාගතේ මොන මොන ප්‍රශ්න වලදී මැදිහත් වෙනකොට උතුමා අපිට යෝජනා කරන ඔබත් පුළුවන් නම් අර චාපාතර සංවාද ගොඩනගන්න. මම මම බලාපොරොත්තුෙන් ඉන්නේ චාපා මෙතෙක් කියව පරස්පර කතා විහිළු කතා ගොම් කතා ටික චාපා කුමාර චාපා බණ්ඩාර වනාහි ප්‍රමිතියක් නැති අර බන්දු ටෙනීලගේ විහිළුවටත් වඩා ප්‍රාථමික අවරගණයේ විහිළුවක් බව චාපාගේ මුළු ජීවිතේම චාපාගේ සමස්ත භාවිතේම චාපාගේ සමස්ත ක්‍රියාකාරීත්වයම ගොන්ජෝක් එකක් බව ජනතාව විහිළුවක් කරන්නේ. අපි මේ සත්‍ය වීරුක්ස් වලින් දැන් අනිවාර්යෙන්ම අපි චාපා මණ්ඩල මාත්‍ර කතා කරලා මොකද චාපා කියලා දිනවා කොන්දේසි විරහිත ඕන තැනක ඕන වෙලාවක විවාදේ ලෑස්ති කියලා කවුරු සංවිධානය කරා. ඒ නිසා දැන් ඌට වෙන බයිලා කියලා එකෙන් අයින් වෙන්න බෑ. කොන්දේසි විරහිතව කියනවා නම් යාපනයේ මුඩුක්කුව වුණත් එයා එන්න ඕනේ. ඔව් අපි ඒ කොන්දේසි මත අපි දැන් කතා කරලා එතුමාට හිට මම කතා කරනවා කතා කරලා සා එකම කියන්න ඕනේ සම්මාත්‍යා දැන් එයා චාපා යෝජනා කරනවානේ එයා විවාදයක් සංවාදයක දෙනවා නම් එයාට Facebook live දෙන්න ඕනේ. ඔව් මේ එයාට සජීවී ප්‍රශ්න අවස්ථාව දෙන්න ඕනේ කියලා. ඒක අපි එකයි මොකද එහෙම නැත්නම් ඇත්තම දැන්
ඕනනම් මට පුළුවන් නේ ඔබත් එක්ක ඉතිලා මේ සංවාදයේ එඩිට් කරලා ඔහුට අවාසිදායක අපිට අවාසිදායක කොටස විතරක් දාන්න. ඒ සැකේ ඔහු තුල තියෙන්න පුළුවන් නේ. ඒ නිසා මම ඒකට එකඟයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහු ඒ වැඩසටහනේදී ඉදිරිපත් කළ සියලු කොන්දේසි වලට එකඟයි. අපි යෝජනා කරන්නේ ඔබ මේ වාද්‍ය මේ ඒ කියන්නේ සම්පත්දායකත්වයේ සපයනවා නම් මම ලෑසි කුමාර චාපා බණ්ඩාර නැමැති ගොන්ජෝක් එකට අර්ථ විවරණයක් සපයන්න ඔහු හමු වෙන තැනකදී. ඔය එතුමාගේ මතය අපි අනිවාර්යයෙන්ම අතොරවත් මහත්තයා අනිවාර්යයෙන්ම අපි සංවාදිකර කතා කරන්න මම කෝල් දුර්ගදී කතා කරලා චාපා මණ්ඩල දෙක අපි තැනකට කතා කරලා අපි මේ ගැන සාකච්ඡා කරමු. ගොඩාක් ස්තුතියි සත්‍ය විලක්ෂ මගින් මින් ඉදිරියටත් අපිව සොයා බලන්න අපිව ධීරමත් කරන්න මම මේකේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයගලන්ට කියන්නේ මොකද මේක තවත් ප්‍රශ්නයකට මුණ බාන්නේ මට නොකිත් ප්‍රශ්නේ ඊට පස්සේ මේ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන හින්දා තමයි මේ ඉරාජ් මේ මාකට් කරන්නේ. එහෙම මාකට් එක කියලා හිතුවර ගමන් නැහැ මොකද මාකට් කරන්න ඕනේ මාකටින් නෙමෙයි නරක අර චාපා කරනවා වගේ බ්ලැක් මාකටින් කළු මාකටින් කවදාවත් ඉරාජ්වත් එහෙම බ්ලැක් මාකටින් කරලා නැහැ. ඉරාජ්ගේ මාකටින් චාපාට වඩා ඊටම මේ ප්‍රවිතියක් තියෙනවා, ඒකේ ක්වොලිටියක් තියෙනවා, ඒකේ මේ අධ්‍යාත්මයක් තියෙනවා. අපි ඒක නෝනා මෙලොස කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම තොරතුරු මාත්‍යා එන අපි සමගලිමු. ඕක සැමටම සුබ රාත්‍රියක් යයිවා. බොහොම ස්තුතියි.